පලත්පාලන අපේක්ෂකින් ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකාරක නියෝජිතයින් ලෙස පත්කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අද ජාතික ජනබලවේගයේ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමු වුණා. දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් බැක්ඩේට් කරලා ලිපිනිකුත් කරලා තියෙනවා පළාත්පාලන මන්ත්‍රී අපේක්ෂකයින් තමන්ගේ නියෝජිතයන් බවට පත් කරගෙන. මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන් බවට මේ පළාත්පාලන අපේක්ෂකයන් පත් කරගෙන තිබෙන්නේ වෙන මොකටවත් නෙමෙයි, පළාත් සභාවේ සහ පළාත්පාලන ආයතනවල තියෙන අරමුදල් බෙදා හැරලා ඒ මගින් මැතිවරණ ප්‍රචාර කටයුතු සහ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කරන්න. මේක ඇත්තටම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. පත්කිරීම් ලබා දෙනකොට ඔහු කියලා තියෙනවා මේ පත්කිරීම් ලබා දෙන එක නීති විරෝධී. නමුත් කමිෂන් එක මොකක් කිව්වත් ඒකට මුහුණ දීලා ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා මේක ඔහු දැනුවත්වම නීති විරෝධීව කරන කටයුත්තක්. ආණ්ඩු බලය ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරලා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට විරුද්ධව පැහැදිලිවම තීන්දුවක් මැතිවරණ කොමිසම ලබා දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොමිසමේ සභාපතිවරයා බැලු බැල්මටම කිව්වේ කිසිසේත්ම පළාත්පාලන මැතිවරණයක් පවතින මොහොතක කරන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳව අද කොමිසම රැස් වෙලා දැඩි ක්‍රියාමාර්ග, ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වනවා කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් අපි ඉල්ලා සිටලා තියෙනවා මේ චක්‍රලේඛන අත්හිටවන්න කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.